අයිබුවන් සුබ උදෑසනක්. හතයි කාලෙන් අදත් අපි ආවා ඔබේ නිවසට. අදත් අපි ආවා ඉතාම වටිනා සාකච්ඡාවක් ආරම්භ කරන්නට. මේ සාකච්ඡාව වැඩසටහන ආරම්භ කරන්න කලින් මේ මා වෙත ලැබුණු තොරතුරක්. මේ තොරතුරු මම ඔබට කියන්නම්. රටේ ජනතාවගෙන් 12 දෙනෙකුකින් එක් අයෙකුට දියවැඩි ආරෝග්‍ය වැළඳිලා තියෙනවා. සමස්තයක් වශයෙන් ගත්තහම වසරේ මරණවලින් 7%කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙනවා දියවැඩියා රෝගය නිසා සිදු බවට. පාසල් ළමුන්ගෙන් ගත්තාම 15% පිරිසක් දියවැඩියා රෝගයට ගොදුරු වෙලා. බලන්න මේ තත්ත්වය කොතරම් බරපතලද කියලා. හොඳට හිතලා බලන්න. අපි එච්චර හිතන්නේ නැති රෝගී තත්ත්වයක්. හැබැයි අද වෙනකොට අපේ සමාජයේ ටිකින් ටික අකර්මණ්‍ය කරලා අපේ රටේම වැඩ කටයුතු අකර්මණ්‍ය වෙන තැනකට මේ රෝගය දැන් පත්වෙමින් තිබෙනවා. ඒ තමයි දියවැඩියා රෝගය. මේ තත්ත්වය ඉතාම බරපතල ලෙස වර්ධනය වීමේ අවධානමක් පවතින නිසා අපි මේ පිළිබඳව අද විශේෂයෙන්ම 7 කාල තුනෙන් සාකච්ඡා කරන්න හිතුවා. අපේ අනාගතයේ දරු පරපුර දරුණුත් දැන් මේ වෙනකොට මේ රෝගයට ගොදුරු වෙමින් ඉන්නවා. අපි මේ පිළිබඳව අද දවසේ සාකච්ඡා කරමු. මේ සාකච්ඡාව ආරම්භ කරන්නේ අද අපේ සම්පත්තායිකාව කොළඹ වෛද්‍ය පීඨයේ විශේෂ සච වෛද්‍ය මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මිය. බොහොම ගෞරවයෙන් වෛද්‍යතුමනි ඔබතුමිය පිළිගන්නවා. ආයුබෝවන්. මුලින් මම කැමති ඔබතුමියගෙන් දැනගන්න දැන් අපි මේ සමාජයේ සමහරලාවට මේ රෝගී තත්ත්වයේම පොඩි පැෂන් එකක් වෙලා දෙනවා. දියවැඩිය ආරෝග්‍ය කියන එක පොඩි පැෂන් එකක් වෙලා. හැබැයි මේ රෝගය පිළිබඳව රටේ ජනතාවගේ තියෙන දැනුම බොහොම මදි කියලායි අපි විශ්වාස කරන්නේ. ඇත්තටම මොකද්ද මේ දියවැඩියා කියලා කියන්නේ? මම කැමති දැනගන්න මුලින්. ඔව්. ඇත්තටම කියනවා නම් දියවැඩියාව කියන්නේ මන්නම් එක කියන්නේ රෝගී තත්ත්වයකුත් නෙවෙයි. මොකද ඇඟට මුකුත් දැනෙන්නේ නැහැ. තමාගේ සීනි වැඩි නම් බොහෝ විට අධික සීනි වැඩිවීමක් නම් මිස ඇඟට මොකුත් දැනෙන්නේ නැහැ. නමුත් තමාගේ ඇතුලේ නිකන් වේයෝ කනවා වගේ වැඩක් වෙන්නේ. ඒ කියන්නේ රුධිර වාහිනී වලට එහෙම බලපානවා. මොකද රුධිරේ සීනි වැඩි වෙන එක. දැන් රුධිරේ සීනි වැඩි වෙනකොට කොටින්ම කියනවා නම් අපි හිතන්නේ මේක මේ අපිට ආරයට ආපු දෙයක්. අපේ තාත්තට තිබුණා, අම්මට තිබුණා, ඒක නිසායි මට ලැබෙන්නේ හැදුනේ කියලා. නමුත් ඒක හඳුනා ගන්න නම් රුධිරය චෙක් කරලා බලන්න ඕනේ. ඉතින් රුධිරය පරීක්ෂා කිරීමට හරිම සරල ක්‍රම සහ විදි තියෙනවා. එච්චර වියදමකුත් නැහැ. නමුත් ඒක හැම එක්කෙනාගේම වගකීම කියන එකයි මම කියන්නේ. මට දියවැඩියාව මෙන් පෙළෙනවාද, එහෙම නැත්නම් මට දියවැඩියාවට පෙරාතු තත්ත්ව තියෙනවා. දැන් විශේෂයෙන්ම අර ඔබතුමා කිව්වා වගේ අර පාසල් වලට යන අපේ වයසෙන් අඩු පරම්පරාවට දියවැඩියාවම නෙවෙයි, නමුත් දියවැඩියාවට අඩිතාලම් දෙන තත්ත්ව තමයි තියෙන්නේ. ඒකට කියන්නේ මෙටබොලික් සින්ඩ්‍රෝම් කියලා. ඉතින් කොටින්ම කියනවා නම් දියවැඩියාව අපි හඳුනාගෙන ඒකට ගන්න පුළුවන් පියවර පාලනය කිරීම තියෙන්නේ තමාගේ අතේමයි. වෛද්‍යවරයාගේ අතේවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතේවත්, රෝහලේ අතේවත් කියන්න බෑ. බෙහෙත් වලින්ම නෙවෙයි. ගොඩක් තියෙනවා තමාගේ කැපවීම, තමා විතරක් නෙවෙයි සිය පවුල සහ සමාජයත් ඒකට අපි සහභාගී වෙලා අත්වල් බැඳගෙන තමයි මේකෙන් එකක් මර්ධනය කරන්න ඕන, වැළැක්වීම, ඒ වගේම පාලනය. ඔය දෙකම එකටයි යන්න ඕන. ඉතින් ඒ කියන්නේ තමා මෞකුසේ ඉන්න සමයේ සිට අපි දියවැඩියාව වැළැක්වීමේ ක්‍රම සහ විදි පියවර ගත යුතුයි සමාජයක් වශයෙන් කියන එක තමයි මගේ කාරුණික ඉල්ලීම. හොඳයි වජිතුමිනේ. ඔබතුමිය ඉතාම හොඳ පැහැදිලි කිරීමක් කරනවා. මේක මේ රෝගී තත්ත්වයක්ද කියන කාරණය පිළිබඳව කතා කරනකොට ඇත්තටම අද වසංගතයක් වගේ මේ තත්ත්වය පැතිරිලා යනවා. හැබැයි පැහැදිලිවම තියෙන්නේ අපි මේ තත්ත්වය වළක්වා ගන්නට සහ මේ රෝගය පිළිබඳව යහපත් වූ නිවැරදි දැනීමක් ඇති කර ගැනීම අවශ්‍ය වෙනවා. වජිතුමිනේ, දැන් චෝදනාවක් තියෙනවා සමහර අවස්ථාවලදී. අපි ඒ චෝදනාව එල්ල කරනවා දැකලා තියෙනවා. ඒ තමයි ගෙදරදිම තමයි මේ දියවැඩියාව හදාගන්නේ. ගෙදරදිම තමයි මේ රෝගය හදාගන්නේ. තමන් විසින්මයි රෝගය හදාගන්නේ. මේකට දෙන්න පුළුවන් පිළිතුර මොකද්ද? මේ ගෙදරදි දියවැඩියාව හදාගන්නවා කියන කාරණයට මොකද්ද ඔබතුමිට දෙන්න පුළුවන් පිළිතුර? අපි මං හිතන්නේ ආයිත් මං කියනවා මේ පුද්ගලින්ම කොන් කරන්න හොඳ නැහැ. අපි ඒක සමාජයක් වශයෙන් මේ සම්පූර්ණ වගකීම සමාජයෙන් මුළු සමාජයෙන් බාර ගන්න ඕන. මොකද්ද අපිට වෙන්නේ? අපි උදේ ඉඳන් රෑ වෙනකල් තමාගේම ජීවිතය ගැන හිතුවොතින් අපි උදේ පාන්දර නැගිටලා බොහෝ විට කාන්තාවන් උයනවා. මුළු පවුලටම උයනවා. ඊළඟට දඩිවිඩියේ ප්‍රධාන පාසුකමුත් සීමිත තත්ත්වයකින් අපි රෝහල් මේ අපේ වැඩවලට යනවා. ඊළඟට ගිහිල්ලා ඉවර වෙලා දැන් බඩිත් ගිනි කෑමත් නොකා ගිහින් තියෙන්නේ. ඊළඟට
කන්න පුළුවන් වෙලාවටයි කන්නේ. බොහෝ විට මේ දැන් ඊට පිටස්තරව මීටිමකට ගියෝ ඉතින් අපිටත් දෙන්නේ අහිතකර කෑම. ඉතින් කෑම අනුභව වැරදි කෑම වැරදි බීම ඒ වගේම අක්‍රීය භාවය එතකොට ස්ථූලතාවය ඇති වෙනවා. ඒත් සමගම දුම්පානය වෙනවා අපේ සමාජයේ. ඒත් සමගම මද්‍යසාරය ගැනීම. ඉතින් කෑම බීම ව්‍යායාම රටාවෙන් තමයි ආතතියත් අපිට මනින්න බෑ ආතතියක් තියෙනවා. එතකොට ඒක තමාගේ ඇඟටම හරි අහිතකරයි. මොකද මොනවද වෙන්නේ ස්ථූලතාවය ඇති වෙනවා රුධිර පීඩනය වැඩි වෙනවා මොකද අපි ලුණු අනුභව කරන එක වැඩි ඒ වගේම සීනි ඒ වගේම පිටි ජාති අනුභව කරුම තමයි ඇඟේ සීන් තෙල් පතිත වෙලා සීනි වැඩි වෙනවා ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වෙනවා රුධිරයේ මොකද සෛලවලට යාගන්න බෑ ඉන්සුලින් ප්‍රමාණවත් නැහැ ඉතින් ඔය වගේ තත්ත්ව ඇති වුණාම තමයි දියවැඩියාව හිටිය ගමන් මතු වෙන්නේ මේක දවසින් දෙකෙන් නෙමෙයි මේක බොහෝ විට අවුරුදු 5ක් 6ක් තිස්සේ එන්න 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 උග්‍ර වෙන තත්ත්වයක්. ඒක නිකන් බෝම්බයක් පුරන්න වගේ. දැන් දැන් කියමු තාත්තට හරි අම්මට හරි දියවැඩියා තියෙනවා කියලා. ඊළඟ පරම්පරාවට හැදෙන්නේ නැති වෙන නම් ඒ ළමයටත් අප තමාගේම දරුවන්ටත් අපි අඩු වයසේ ඉඳන්ම ඒ රටාව පුරුදු කරන්න. හොඳයි. දැන් ඔබතුමේ ඒ කාරණේ සඳහන් කරනකොට දැන් අම්මට තාත්තට මේ රෝගය තියෙනවා නම් සමාජය තුල මතයක් තියෙනවා. මේක මේ අම්මට තාත්තට තියෙනවා නම් මේ වැඩිහිටියන්ට මේ පවුලේ අයට තියෙනවා නම් දරුවන්ට ඒක ඒ විදිහට එනවා කියලා. සහ ඒ වගේම තවත් කාරණයක් සමාජයේ මුල් බැසගෙන තියෙනවා සීනි කෑවොත් සීනි අනුභව කරොත් ආහාර වලින් පමණයි මේ රෝගය ඇති වෙන්නේ කියලා. මෙන්න මේ ප්‍රශ්න දෙකටම මට පිළිතුරු අවශ්‍යයි. හරි. දැන් තමාගේ අම්මට තාත්තට තියෙනවා නම් අපේ ජාන වලින් අනිවාර්යයෙන්ම අපිට දියවැඩියාව හැදෙන්න වැඩියෙන් තුඩු දෙන ජාන තියෙනවා. නමුත් ওই ජාන වලින් වැඩියෙන්ම තුඩු දෙන්නේ මේ ඇඟේ තියෙන තෙල් ප්‍රමාණය වැඩි නම් විශේෂයෙන්ම උදරය පැටි අනිවාර්යෙන්ම පිටි ජාති. ඉතින් දැන් අපි පිටි ජාති ගත්තත් ඒක සීනි වලට පරිවර්තනය වෙනවා. ඒ වගේම සීනි ගත්තොත් ඉතින් එක විටම සංශ්ලේෂණය වෙනවානේ උරා ගන්නවා. ඉතින් දැන් කොටින්ම කියනවා නම් අපේ සමාජයේ දැන් අපි යන්නේ ක්ෂණික ආහාර වලට ක්ෂණික බීම වලට. ඉතින් සමහරවිට පොඩි බීම බෝතල් වල හිටන් තියෙනවා සීනි තේ හැඳි 8ක්. දැන් අපි ගොඩාක් මේ සෞඛ්‍ය අමාත්‍යාංශත් එක්ක ගොඩාක් බෙහෙසලා ඔය සීනි වල ප්‍රමාණය අඩු කරන්න හදනවා. නමුත් ඒක මදි. දැන් කොටින්ම කියනවා නම් සමහරවිට දැන් අපි කෑම කියමු චයිනීස් රෝල් එකක් ගන්නවා කියලා. නෑ ඕකට යන තෙලුයි පිටි ඒව ඇත්තටම තෙල් ගුලි පිටි ගුලි සීනි ගුලි තමයි අපි ගන්නෙ අනුභව කරන්නේ ක්ෂණික ආහාර. දැන් ඒක උඩට අපි මොන හරි සෝස් ජාතියක් දැම්මොත් ඒකෙත් සීනි. ඉතින් අපිට පේන්නේ නැති සීනි අනුභව කරන එක තමයි මෙතන වෙන්නේ. පාසල් වල මේ පාසල් යන වයසේ දරුවන්ගේ මොන වගේ තත්ත්වයක්ද වර්තමානයේ දියවැඩියාවේ තියෙන්නේ? පන්න හිතන්නේ දියවැඩියාවම පෙළෙන්න ඉස්සෙල්ලා ඊට පෙර ආතුව තියෙන සලකුණු තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මම කිව්වා ඇඟේ තෙල් ප්‍රමාණය වැඩි නම් ඒ තෙල් වලින් ඉන්සුලින් වලට ප්‍රතිරෝධයක් ඇති වෙනවා. ඒ කියන්නේ තමාගේ අග්නියාශයෙන් පිටවෙන ඉන්සුලින් හෝමෝනේ තමයි සෛල වලට ග්ලූකෝස් එක තල්ලු කරන්නේ. සෛල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට. දැන් මෙතන වෙන්නේ මේ තෙල් ප්‍රමාණය වැඩි වුණාම යවන යවන ඉන්සුලින් ප්‍රමාණය මදි වෙනවා. ඒක තල්ලු කරන්න ග්ලූකෝස් එක. එතකොට තමයි රුධිරයේ සීනි වැඩි වෙන්නේ. මේවල සමහර සලකුණු තියෙනවා. දැන් අනිවාර්යයෙන්ම ස්ථූලතාවය. අපි කියනවා ශරීර ස්කන්ධ දශකය කියලා. ඒක දැන් ගොඩාක් අය ලංකාවේ දරුපඩපුරු හිටන් දන්නවා BMI කියන එක අඳුරාගන්න. කොටිම කියනවා සමහරලාට මඟුල් දැන්වීම් වලත් අහනවා මොකද්ද BMI කියලා. ඉතින් නමුත් ඒක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. අපි BMI එක 23ට වගේ තමයි පවත්වා ගන්නෙ. වයස වැඩි වෙනකොටත් අපේ BMI එක වැඩි වෙන්න පුළුවන් අපි පියවර ගත්තේ නැත්නම්. ඉතින් කන ප්‍රමාණය අඩු කරන්නත් ඕන, කන විදිය වෙනස් කරන්නත් ඕන. ඒ වගේම වතුර බොන්න පුරුදු වෙන්න ඕනේ, ප්ලේන් ටී බොන්න පුරුදු වෙන්න ඕන. උයි ක්‍රියාශීලී වෙන්න පුරුදු වෙන්න ඕන. දැන් මෙතන වෙලා තියෙන්නේ අපි ළමයින්ට දරුපරපුරට අපි ගොඩාක් ආතතිය දානවා මේ එක එක විභාගවලට. අපි විභාගෙටයි ඉලක්ක කරන්නේ අම්මලා පවුල් සමාජය. දෙවනුව ඒ වගේම අපි කියමු ක්‍රීඩාවකට යොමු කරනවා නම් ක්‍රීඩාවේ තරඟ කරන්නයි දිනන්න. නමුත් මේකෙන් ලැබෙන තෘප්තිය, ඒකෙන් ලැබෙන හිතේ බරගතිය අඩු වෙන එක, ආතතිය අඩු වෙන එක, ඒකට නෙවෙයි එම්ෆසිස් එක තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ කොටින්ම කියනවා නම් අපි ඒවා දැන් ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගොඩාක් අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, ශ්‍රී ලංකා මේ තියෙන අදාළ මේ අමාත්‍යාංශය
සෞඛ්‍ය අමාත්‍යංශ විතරක් නෙවෙයි ක්‍රීඩා අමාත්‍යංශ ඒ වගේ ගොඩක් එකතු වෙලා දැන් අවුරුදු 10ක් 30 විතර ඉතින් ගොඩාක් වෙනස්කම් කරලා තියෙනවා. විශේෂයෙන් ඉස්කෝලවල කැන්ටීන් වල පොලිසි එකක් තියෙනවා. මේවා මේවා තමයි දෙන්න ඕනේ තම්බපු කඩලා තමයි. ඉතින් වැඩේ තියෙන ඒක විකුණන අයටත් ප්‍රශ්න තියෙනවා. කඩල විකිණෙන්නේ නැත්තම් ඒක තියාගන්න බෑ. දැන් තම්බපු කඩල ටිකක් කන එක වැඩි හොඳයි පේස්ට්‍රි එකක් කනවට වඩා. අපි කාන්තාවන් දිලිමත් කරන්නත් ක්‍රමසහ විදි තියෙන්නේ ඒගොල්ලන්ට ස්වයං රැකියා කරන්න පේස්ට්‍රි හදන්න. පාසල් දරුවන් වගේම මේ රාජකාරී කරන අයටත් මේ ප්‍රශ්නේ බොහොම බරපතලව බලපාලා තියෙනවා. බොහෝ දෙනෙක් ඉඳගෙන රැකියාව කරනවා ඒ ස්ථානයේ උදේ ඉඳගත්තම කන්න පොඩ්ඩක් ඒ දේ විතර නැගිටින්නේ නැවත ආපහු ඉඳ ගන්නවා ආපහු වැඩ. මේ ජීවන රටාවම මේ රාජකාරී ස්වභාවයම මේ වගේ රෝගවලට අතවැනීමක් නේද සිද්ධ කරන්නේ? අනිවාර්යෙන්මයි. ඉතින් ඒක තමයි මම කිව්වේ අන්තිමට සල්ලි මේ සංවර්ධනයයි හොයාගන්න ගිහිල්ලා ලෙඩ තිල්ල ගන්නවා. ඉල්ලම් කනවා වගේ වැඩ. ඉතින් කොටින්ම කියනවා නම් මේක මේ ලංකාවට විතරක් ආවෙනික නෑ මුළු ලෝකෙම මේක වෙන විපර්යාස. නමුත් වැඩි වශයෙන් දකුණු ආසියාවට තමයි මේක බලපාලා තියෙන්නේ. ශීඝ්‍රයෙන්ම වැඩි වෙලා තියෙන්නේ. ශීඝ්‍රයෙන්ම ස්ථූලතාවයෙන් වැඩි වෙලා තියෙන්නේ දකුණු ආසියාව. මොකද මේ අපේ කෑම රහයි. නමුත් අහිතකරයි. බඩිගින්නට මේ කන්නේ වෙලාව බල බල කනවා. ඊළඟට සමහර ක්ෂණික ආහාර තියෙනවා බිස්කෝතු වගේ ඒවා. ඉතින් ස්නැක් කියන ඒවා ඒවා නිතරම කනකොට වැරදි විදියට අනුභව කරනකොට ප්‍රමාණවත් වඩා අවශ්‍ය ප්‍රමාණයට වඩා ගන්නකොටත් ඒවා වැරදි. වතුර බොන්නේ නැහැ. පැණිබීම බොන්නේ. ඉතින් ඒවා පැණිබීම බිව්වම තව තව තිබහ වෙනවා. ඉතින් තව බොනවා. ඉතින් මම කියන්නේ මේ දැන් ඒ සමාගම් වලටත් ඒගොල්ලන්ගේ රාජකාරිය කරගෙන යන්න ඕන. නමුත් මොකක් හරි විදියක මේ මියුචුවල් අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් එක්ක ඒක සීනි දාන ප්‍රමාණය අඩු කරන්න ඕන. ඒවා පුළුවන් තරම් හිතකර කරන්න ඕන අහිතකර නොකර. අපි මේ රෝගයට අතමනා ගැනීමක් සිද්ධ කරන්නේ නිසා ඔබ හොඳින්ම මතක තියාගන්න ඔබ ඉතාම විමසිලිමත් වෙන්න. ඔබ ඔබේ මුදල් හම්බ කරන්න උත්සාහ කරනවා වගේම මොකද ආර්ථික තත්ත්වය වර්ධනය කරගන්න ඕන ඔබතුමින් සඳහන් කරනවා වගේ. හැබැයි ලෙඩ නොවීමත් ඕනේ. ඉතින් ඒ නිසා මතක ඇතුවම මෙන්න මේ කියන දේවල් හොඳින් පිළිපදින්න. එහෙම නැති වුණොත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් වෛද්‍යතුමියනි. මෙච්චර මේ රෝගය විශේෂම දියපැඩියා කියන රෝගය අපේ රටේ මේ ඇති වෙන්න මේ පැතිරලා යන්න හේතුව පැතිරීමට හේතුව එකක් තමයි මම ඔය කියපු සාධක. ඒ කියන්නේ අක්‍රීයභාවය, වැරදි කෑම, රටාව, ජීවන රටාව. ඒ වගේම ඉතින් ආතතිය ගැනත් අපිට කියන්න බෑ. මොකද ගොඩක් අයත් ලොකු ආතති තියෙනවා. සමාජලයට සුළු දේවල් වෙන්න පුළුවන්. ඒක ලොකු ඒවා කරගෙන මනස විකෘති වෙන තරමට ඉතින් මානසික බලපෑමත් මේක ගොඩක් වටිනවා. දැන් උදාහරණයක් කිව්වොතින් සමහර කාන්තාවන් කියනවා අපි ගෙදර වැඩ ඔක්කොම කරනවා. ඉතින් මොකද මම හැම වෙලෙම ක්‍රියාශීලී කියලා. නමුත් ඒක ගොඩක් ආතතියෙන් කරන දෙයක් නම් ඒකෙන් තමාට ඇති වෙන ගුණයක් නැහැ. ඉතින් තමා වෙනුවෙන් ටිකක් වෙලාව වෙන් කරලා තමයි ව්‍යායාමයක් කරන්න ඕන. එහෙම කරාම සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒ කියන්නේ මං කියන්නේ හැම එක්කෙනාම ජිම් එකට යන්න ඕනේ කියලා. පොඩ්ඩක් පෑ භාගයක් ඇවිදින්න පුළුවන් නම් හයියෙන් හයියෙන්. පැදි පැදි නෙවෙයි. නමුත් ඒකත් ඉතාමත් හොඳයි ටිකක් මේ එළියට ගිහිල්ලා මේ පරිසරයත් මේ ලස්සනම දැකලා නිකන් මානසිකවත් ඒක තෘප්තියක් විඳිනවා. අනිත් එක අද අපි ඔයිට ඉස්සලත් උදේ සාකච්ඡා කරුවා පවුලක් වශයෙන් යන්න පුළුවන් ඊටත් වඩා. අපි මේ ඔබට කියන්නේ පවුලක් වශයෙන්ම නිරෝගිමත් වෙලා රට සංවර්ධනය කරන ඔබේ දායකත්වය ලබා දෙන්න ඔබ නිරෝගී පුද්ගලෙක් වෙලා. එහෙමනම් ඉතින් වටිනා සාකච්ඡාවක්. හැබැයි අපිට ලැබිලා තියෙන කාලය අවසන් වෙනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා අනිවාර්යයෙන්ම මේ සාකච්ඡාව තවදුරටත් ඉදිරියට ගෙන යන්නට. එහෙමනම් අද වෙලසටහන්ට සමු දෙනවා කොළඹ වෛද්‍ය පීඨයේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න මහත්මියට අපිත් එක්ක අද ඇවිල්ලා හතයි කාලට මේ තොරතුරුත් බෙදා හදාගත්තට. සුබ දවසක් ඔබතුමිට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.